දැන් ඔබ එක එක මට්ටම ඉන්නවනේ හරිද? දැන් අර මෙතනදිත් හොඳට මතක තියාගන්න, දැන් ඔබ බණහන කොටත් දැන් එනවනේ රාමු ටිකක්, මොනවාද එන රාමු ටික? දැන් මේ අවිජ්ජාපච්චය සංකාර කියලා පටිච්චසමුපාදයක් තියෙනවා, මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේක උපතකුත් නෑ, මරණකුත් නෑ, මේ මොකක්වත් නෑ කියලා දැනෙන එකක් තියෙනවනේ. එහෙම දැනෙන්න පුළුවන් ඔබට දැනීගෙන. ඒක ඇත්තක්ද? ඒකත් මොකද්ද? අර රාමු ටිකට අනුකූලවම සකස් වෙච්ච එකක්. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන්නේ, හරි අපි දැන් මේ අවිජ්ජාපච්ච සංකාරේ පහුර කියලා කිව්වේ ඒකයි. පහුර කියලා කිව්වේ ඇයි? ඒකෙන් අපි මොකද්ද, අපි තව කණ්ණාඩියක් හදාගෙන තාවකාලිකව මොකද්ද අර තිබ්බ මුලාවෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ මුලාවෙන් නිදහස් වෙන්න කියලා මේ දාගත්තු කණ්ණාඩියත් ඇත්තටම කණ්ණාඩියක් විතරයි. එතකොට ඒකේ ඔබ රැඳෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔබ මොකද්ද ධර්මයේ කියලා එතකොට රකින්නේ මොකද්ද? රකින්න දෙයක් ඉතුරු වෙනවද? රකින්න කියලා අංශු මාත්‍රයකවත් දෙයක් නැහැයි කියලා දකිනකොට තමයි සාසනේ පටන් ගන්න. නැත්තම් ඔබට දෘෂ්ටියක්, මතවාදයක්, ධර්මයක්, මොකක් හරි එකක් රකින්න කියලා එකක් ඉතුරු වෙනවා. ඒකයි කිව්වේ මේක ආගමකුත් නෙමෙයි මොකද්ද දර්ශනිකුත් නෙමෙයි කියලා. මොකද ආගමක් තියෙනවා නම් ඔබට රකින්න දෙයක් තියෙනවා. දර්ශනයක් තියෙනවා නම් ඒත් රකින්න දෙයක් තියෙනවා. මේක දකින්නකම් රකින්න දේවල් තියෙනවා. හරිද? දැන් අර මිරිගුව පිටිපස්සේ යන ඒ මිනිස්යාට දැන් මේ ආනේ වතුර තියෙනවා, ගස් කොළන් පේනවා, මේ වෙනවා. දැන් ඊටකොට ඊට පස්සේ තව කවුරු හරි අරගෙන ඇවිල්ලා මේ මිනිස්යාගේ අතින් ඇදගෙන ඔය වේර පැත්තකට ඇදගෙන යන්න ගියොත් මොකද වෙන්නේ? අර මිනිස්යා අත ගහලා දාලා හරි අඬලා හරි කෑ ගහලා රණ්ඩු කරලා මං කොහොම හරි මෙතනට යනවායි කියන යන තැනට එනවනේ. පැහැදිලිද? එතකොට මෙයාට රකින්න දේවල් තියෙනවනේ, පරිස්සම් කරන්න දේවල් තියෙනවනේ. හැබැයි රකින්න පරිස්සම් කරන්න දේවල් තියෙනවයි කියලා කිව්වට ඇත්තටම එකක් තියෙනවද? තිබුණාද? කලින් තිබුණාද? කලින් තිබිලා පස්සේ නැති වුණා නෙමෙයි. ඉතින් හොඳට මතක තියාගන්න, සියල්ල මේ සාසනීය කියලා තියෙන්නේ මොකද්ද? මේ එළිය රකින්න එකක් නන් නෙමෙයි. ඔබට මේ රකින්න දෙයක් අංශු මාත්‍රයකවත් දෙයක් නැයි කියලා තේරෙනකොට, මිරිගුව මිරිගුවසේ දකිනකොට ඒ එන අවබෝධයට අපි කියනවා සාසනීය කියලා. ඒ කියන අවබෝධය. හැබැයි හොඳට මතක තියාගන්න, මං අවබෝධය කියලා කියලා ගත්තෙත් ආයි වචනයක්. අවබෝධය කියලා ඔබට දෙකක් මොකක් හරි එකක් තියෙනවා නම් රකින්න, හරිද? ඒ ආයි ඔබට අහුවෙලා. අවබෝධය කියලා දෙයක්වත් මොකද්ද මේක ඉතුරු වෙන්නේ නැහැ. වචනේ වලින් නම් අල්ලගන්න එපා පුතේ. ආයි එක ආයි රාමුගත වෙනවා නැත්තම් මොකද්ද අවබෝධය කියලා දෙයක්වත් නැහැ කියලා. අවබෝධය කියලා දෙයක්වත් නැහැ කියලා අවබෝධ වුණොත් මොකද්ද වෙන්නේ? ආයි අවබෝධයක් තියෙනවා. එතකොට ආයිත් අහුවෙලා ඉවරයි. ඉතින් හොඳට මතක තියාගන්න, එකපාර කලබල වෙන්න එපා. මේ අවබෝධ වුණා, දැන් තේරුණා, එහෙම කියලා කලබල වෙන්න එපා. හරිද? ඔබ කලබල වෙන්න ඕනි කොහොමද දන්නවද? ඔබ දැන් මට තේරුණා, මට දැන් අවබෝධයි කියලා ඔබට හිතෙනවා නම් මොකද්ද ඔබ කලබල වෙන්න ඕනි? ඇයි ඒ? ඒ කියන්නේ මොකද්ද? තාම ඔබ ළඟ කණ්ණාඩියක් ඉතුරුයි. කණ්ණාඩියක් ඉතුරුයි තාම. හරිද? එතකොට කණ්ණාඩියක් ඉතුරු වුණා කියලා දැනගත්තොත් ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් දිගටම මේ අධ්‍යයනය කරන්න, පරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂණය කරද්දී කිසිම දෙයකට අහුවෙන්න එපා. හැබැයි අර සම්මුති සත්‍යයේ විදිහට තියෙන සාපේක්ෂ සත්‍යයන් සමහරවිට අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ විදිහට යන්න. ඉතින් ඒ විදිහට යනකොට මේ හැබැයි අපි සැබෑ ගවේෂණයේ තියෙන සැබෑ සත්‍ය ගවේෂණයේ තියෙන මේ තමන් තුළින්ම තමයි. මේ තමන්ට ඇහෙන, පෙනෙනවා, දැනෙනවා කියන එක ඇතුළෙම තමයි. එතකොට දැන් අපි හිතනවා මේ අපිට අරමුණ ටාගට් එකක් තියෙනවා කියලා. ටාගට් එකක් අපි බොහොම වැදගත් අපි තියෙනවා, අපි ඇචීව් කරන්න දෙයක් තියෙනවා, ටාගට් එකක් තියෙනවා, අරමුණක් තියෙනවා, කෙලවරක් තියෙනවා. හොඳට මතක තියාගන්න, කෙලවරක් තියෙනකම් මොකද්ද? ගමනක් තියෙනවා. හරිද? එතකොට ඔබට මේ කෙලවර විදිහට හැදිලා තියෙන්නේ, මේ අවසානයේ විදිහට හැදිලා තියෙන්නේ, මේ ටාගට් එක විදිහට හැදිලා තියෙන්නේ, අරමුණ විදිහට හැදිලා තියෙන්නේ මොකද්ද කියලා පරිස්සමින් බලන්න. ඒක කොහේ තියෙන එකක්ද? කොහෙද හැදිලා තියෙන්නේ? හරිද? දැන් ඒකත් අර මං කණ්ණාඩි උපමාවෙන් කියන්න. හරිද? දැන් කණ්ණාඩියේ මේක අර අපූර්ව කතාවක් අහලා ඇති ඔබ. හරිද?
මේ විද්‍යාඥයට හද දිහා බලන් ඉන්නවලු දුර දක්නේකි. හරිද? මේ බලන් ඉන්නකොට එක පහට පේනවලු හදේ ලොකු සතෙක් ඉන්නවා. ලොකු සතෙක් ඉන්නවා. හරිද? ලොකු සතෙක් හිතාගන්න මේ දැන් ඉතින් මොකද කරන්නේ මේගොල්ලෝ කලබලල මේ වෙලා අනිත් විද්‍යාඥයන්ටත් කතා කරලා ඔක්කොම කරලා දැන් මේ ගැන ලොකු මේ පරීක්ෂණයක් කරන්න ලෑස්තුනාලු. හරිද? ඔන්න ඉතින් ටික වෙලාවකින් එක්කෙනෙකුට සිහිය ඇවිල්ලා බලනකොට පේනවලු දුර දක්නේ තියෙනවානේ, දුර දක්නේ අනිත් පැත්තේ කොන. දැන් මේක ලොකු දුර දක්නයක් නේ මේක පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් පැත්තේ කොනේ මොකද්ද? පොඩි කෘමි සතෙක්. මොකද්ද ඒ කෘමි සතා කොහෙ ඉන්නවා කියලා දැක්කේ? හදේ ඉන්නවා කියලා දැක්කේ. හරිද? දැන් එතකොට දැන් ඔබ මේ ඇචීව් කරන්න යන ටාගට් එක මොකද්ද? අර දුර දක්නේ ඉන්න සතා හඳට දාලා යනවා වගේ වැඩක්. දැන් එතකොට ඔබ මොකද්ද? දැන් ඒ සතාව හොයන්න, ඒ සතා ගැන පරීක්ෂණය කරන්න, ඒ සතාව ගිහිල්ලා හඳට ගිහිල්ලා ඒ සතාවල දකින්න, ඔය ඔක්කොම කරන්න යනවද නැද්ද? දැන් ඒ වගේ මේ තියෙන සියලු අරමුණු එහෙමයි. දැන් ඔබට මම කලින් කිව්ව විදිහට දැන් ඔබ පොඩි කාලේ මම අහවල් කෙනෙක් වෙනවා, මෙහෙම වෙනවා. දැන් අන්තිමට ඕගෙන නිවන් දකිනවා, රහතන් වහන්සේ කෙනා කෙනෙක් වෙනවා කියන එකත් ඔය වගේ එකක් තමයි. ඒක දකිනකොට තමයි රහත් වෙන්නේ. ඉතින් මම ඔබට අර කලින් කිව්ව විදිහට මේ පරේක්ෂණය කරන්න, මේ පරේක්ෂණය කරන්න ඕනි මොකද්ද? ඔබ තුලින්මයි. මේ පරේක්ෂණය කරද්දී විශ්වාස සහ අවිශ්වාස වලට බැඳෙන්න එපා. දැන් උපමාවකින් කියන්න, මරණයෙන් මතු උපතක් ඇතද නැතද? විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද? මරණයෙන් මතු උපතක් තියෙනවායි කියලා කෙනෙක් විශ්වාස කරනවා, මරණයෙන් මතු උපතක් නැහැ කියලා කෙනෙක් අවිශ්වාස කරනවා. එතකොට ඒ අවිශ්වාසයත් විශ්වාසයක්ද නැද්ද? ඔය විශ්වාසය අවිශ්වාසය අවිශ්වාස කරන්න, විශ්වාසය අවිශ්වාස කියන දෙකම අවිශ්වාස කරන්න. මොකද ඒක හැදිලා තියෙන්නේ මොකද්ද? සාපේක්ෂවයි. එතකොට මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව තමයි ඔබ මරණය පණවලා තියෙන්නේ. මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව තමයි උපතක් හෝ නැවත උපතක් හෝ නැවත උපතක් නැහැයි කියන දෙකම පණවලා තියෙන්නේ. එතකොට ඒ දෙකම දුස්ති දෙකක්. එතකොට මේ දුස්ති දෙකම හැදිලා තියෙන දැන් ඒකයි මං කිව්වේ, ඒ දෙකම හැදිලා තියෙන්නේ දැන් ඔබ ඉෂ්ටංග ඉන්න තැනට සාපේක්ෂව. මොකද්ද? දැන් ඉන්න තැන පිළි අරගෙන මේක හැදිලා තියෙන්නේ. එතකොට දැන් ඉන්න තැන තමයි ඔබ දැන් දාගෙන ඉන්න කණ්ණාඩිය. දැන් ඉන්න තැන. එතකොට මේ කණ්ණාඩියේ තියෙන පාටින් ඔබ දැකලා ඒක එළියේ තියෙන දෙයක් විදිහට ඔබ දකිනවා. අනාගතයක් ඔබ දකිනවා. ඒ විදිහට අහුවෙන්නේ නැති වෙන විදිහට අර හැම වෙලාවෙදිම දැන් ඔබ මෙතන අපි හිටමු, මම මෙතනින් හිට ගන්නවා. දැන් මේ මහත්ය ඇවිල්ලා මෙතන හිට ගන්නවා. හිටගෙන පොළොව දිහා බලන්න කියනවා. හරිද? ඕන පිටි මේවා බලන්න ඕන පිටිපස්සක් බලන්න ඕන ඔක්කොම බලන්න මුළු පොළොවම පේනව නේද දැන්? මොකද පේන්නේ නැත්තේ? එක තරම් පේන්නේ නැහැ මහත්ය. හා? යටිපතුල් දෙකට යටින් තියෙන පොළොව පේන්නේ නැහැ නේද? හිටන් ඉන්න තැන පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ කවදාවත් අපිට මේ කණ්ණාඩිය පේන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවෙන් දකින්නත් ඕනි කණ්ණාඩියම තමයි. අපි මේ විදිහ හිතන් ඉන්නවා. එතකොට මරණයෙන් මත්තේ නැවත උපතක් තියෙනවද නැද්ද? පෙර උපතක් තිබුණාද නැද්ද? කාලය තියෙනවද නැද්ද? මේ ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ, මේ මුළු සසරටම පදනම් වෙලා තියෙන්නේ අර හිතන් ඉන්න පොඩ්ඩ, අර කණ්ණාඩියේ තියෙන පොඩ්ඩ. ඒ කණ්ණාඩියේ තියෙන පොඩ්ඩ ඔබ තෝරගන්න ඕනි. ඒ කණ්ණාඩියේ තියෙන පාට ටික තෝරගන්න ඕනි. ඒක තෝරගත්තා නම් ආයිති වෙන සරණක් ඕනේ නැහැ. මේ බාහිරේ සරණක් ඕනෙම ඕක දකි